ලංකාවේ බොහෝමයක් මිනිස්සු කියන කාරණයක් තමයි නව ජනාධිපති කෙනෙක් පත් වෙලා ටික කාලයක් ගියාට පස්සේ ඒ ජනාධිපතිතුමා රම්පාටයි කියන එක. ඇත්තටම ජනාධිපති කෙනෙක් මෙහෙම රම්පාට වෙන්නේ කොහොමද? ඇතැම් අය නම් කියන්නේ මේ ජනාධිපතිතුමාට ලැබෙන පහසුකම් ඒ වගේම සෞඛ්‍ය සම්පන්න කෑම බීම නිසා මෙහෙම පැහැපත් සමක් මෙහෙම රම්පාටක් ලැබෙනවා කියලා. හැබැයි මීට පෙර හිටපු ජනාධිපති කෙනෙක්ගේ ජනපති මැදුරේ සේවය කරපු පුද්ගලයෙක් නම් කියලා තිබුණේ ජනාධිපතිවරුන් තමන්ගේ කෑම වේලට රත්රන් මිශ්‍ර කරගන්නවා කියලා. ඇත්තටම මේ රත්රන් කිව්වට මේවා රත්රන් වලටත් වඩා වටින අම්බර හෙවත් ඇම්බර් ග්‍රීස්. මොනවද මේ අම්බර කියන්නේ? හැමෝම දන්නේ මේ තල්මසුන්ගේ වමනේ කියලානේ. ඇත්තටම ඉතින් මේවා රත්රන් වලටත් වැඩිය වටිනවා. තල්මසෙකුගේ ඇඟේ අම්බර හැදෙන්නේ හරි අපූරු විදිහකට. මේ තල්මස්සු ආහාරයට ගන්නෙ ඉස්සෝ දැල්ලෝ වගේ ಜಾති. මෙයාලගේ කටු ජීර්ණය වෙන්නේ නැති නිසා තල්මසුන්ගේ බඩේ මේ කටු තැම්පත් වෙනවා. අම්බර හැදෙන ක්‍රියාවලියේ මුල්ම පියවර. ඉතින් කාලයත් සමගම සතාගෙන් එළියට එන මේ අම්බර සුළඟ ජලයක ප්‍රතික්‍රියා කරලා අවුවත් එක්ක රත් වෙලා තමයි මේ අම්බර විදියට හැදෙන්නේ. මේ අම්බර වලට ඉහළ වටිනාකමක් තියෙන්නේ මෙහි තියෙන අතිශය දුර්ලභතාවය නිසා. මුලින්ම හම්බ වෙනකොට අධික ගන්ධයක් තිබුණත් කාලයත් සමග ප්‍රසන්න සුවඳක් මේ අම්බර වලින් නිපද වෙනවා. එතකොට බලමු මේවා ආහාරයට ගන්නෙ ඇයි කියලා. මේවා පෙරදිග සංස්කෘතිය තුළ ඖෂධ සඳහා වගේම කුළුබඩුවක් ලෙසත් ආහාරවල සහ වයින්වල රසය වැඩි කිරීම සඳහාත් බහුලව යොදා ගන්නවා. ඒ වගේම බටහිර සුවඳ විලවුන්වල සුවඳ ස්ථාවර කරගන්න වගේම මෑත කාලයේ සුභෝගභෝගී කොක්ටේල්, චොකලට් සහ විශේෂිත කේක් නිපද වීමටත් මේ අම්බර නොහොත් ඇම්බර් ගීස් යොදා ගන්නවා. ඉතින් ලංකාවේ හිටපු ජනාධිපතිවරු මේ රත්රන් වලටත් වඩා වටින අම්බර හෙවත් ඇම්බර් ගීස් ආහාරයට එක් කරගත්තා කියන එක අපිට පිළිගන්න පුළුවන්. මොකද මේ අම්බර ඖෂධයක් ලෙසත් කුළුබඩුවක් ලෙසත් ආහාරවල රසය වැඩි කිරීමටත් යොදා ගන්න නිසා ලංකාවේ ජනාධිපති කෙනෙක්ට මේවා ආහාරයට එක් කර ගැනීම ඉතාමත් ප්‍රායෝගික කාරණයක්.